සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා නේචර් ලයිෆ් ඔප්සිලියන් YouTube නාලිකාව නරඹන සියලුම දෙනාට. අද මම නිවාඩු දවසේ උදෙන්ම ආවා. මගේ වැනිලා වගාවයි ඔක් ඉඳලා තියෙන වගාව පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න. ඉතින් උදේම ආපුහම වගාවට ආපුහම දැනෙන සතුට හිතට වචන වලට කියලා නිම කරගන්න බෑ. මොකද මම ඔයාලට ආරාධනා කරනවා මගේ වගාවේ අසිරිය මගෙත් එක්ක ඉන්න ඉන්න කියලා. දැන් වෙලා උදේ 7:00 විතර වෙනවා. ඔයාලට ඇහෙනවා කුරුල්ලෝ ශබ්ද කරන විදිය. එක්කම මේ වගාව කිසිම උපකාරයක් නැතුව ඉතා හොඳින් වර්ධනය වෙනවා. ඉතින් මම මේ අද ආවේ මගේ වගාවට දින 45කින්. කියන්නේ මගේ රැකියාව වෙනිවඩු මත මට එන්න පුළුවන් මේ දින 45කින්. ඉතින් බලන්න ඒත් මේ වගාව ලස්සනට දිස්වෙන ආකාරය. මේක අපිට හිතට මනසට ඉතාමත්ම ඒක වචන වලට කියන්න බැහැ මට. ඉතාමත් නිෂ්කලංක ලංකයි. බලන්න මේව වැඩිලාව අස්සන්න ලබා දෙන්න හැකියලා ඉන්න ආකාරය. හිතට ලැබෙන සතුට නම් වචන වලට කියන්න බැහැ. අපි එයාලට ආදරය කරන තරමට එයාලා අපිට ආදරය කරනවා කියලා හිතෙනවා. මේක අපිට ආදායමක් හිමි කරලා දෙනවා වගේම අපේ මනසට ඇති කරලා දෙන තෘප්තිය. ඒවා සල්ලි වලට ගන්න බෑ. ඉතින් දැන් මම මේ දවස් 45කින් මේ වගාවට ආපහින්න දැන් පොඩ්ඩක් කැලේ වෙලා තියෙනවා. මම දැන් ඒක හෙට අනිද්දා වගේ වේදි සුද්ධ කරන්න පටන් ගන්නවා. මම ඒකයි ඉදිරියට මම ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද අපි වෙන්ලා වගාවක් නඩත්තු කරන ආකාරය. මම කලින් කිව්වා වගේම සියලුම විස්තර මුලින්ද වග වෙනකම් කිසිදු රහසක් නැතුව මම කොහොමද මේක කරගෙන ගියේ කියලා ඔයාලට ඉතාමත් සරලව මම කියා දෙන්න ලැහැත්විලා ඉන්නවා. බලන්න අද වෙන්ලා මලකුත් පිපිලා තියෙනවා. දැන් මම මේක තව පොඩ්ඩකින් පරාගෙන කරනවා. මම නිවාඩු නැති කාලේ මගේ බිරිඳ තමයි මේවා මල් පරාගණය කරන ඒවා වගේ සිදු කරන්නේ. ඉතින් මම එයාට වගාවක් මේ බරපතල වැඩ දෙන්නේ. ඒ කියන්නේ සුද්ධ කරන ඒවා වගේ මම නිවාඩු ආපහු තමයි මේක සිදු කරන්නේ. එයා සාමාන්‍යයෙන් උදේ හවස ඉල වගාව නිරීක්ෂණය කරලා මට මොනවද තියෙන අඩුපාඩු කියන වගේ දැනුවත් කිරීම ටිකක් කරනවා. ওই විදිහට තමයි මේ වගාව මම නඩත්තු කරන යන්නේ. ඇත්තම කියනවා නම් මම දින 45කට දවස් දෙකක් වගේ වැඩ කරලා මේ වගාව යටත්ත්වයට අරගෙන යනවා. ඉතින් ඒ කැපකිරීම මට පාඩුවක් වෙන්නේ නැහැ කියලා මට දැන් මේ වෙද්දි දෙනී යනවා. බලමු ඉදිරියට අපි කොහොමද වගාවක් මේ විදිහට ආරම්භ කරන්නේ. ඔබගේ මෙවැනි හිස් ඉඩමක් තියෙනවා නම් අපි ඒක ඵලදායි ලෙස යොදාගන්නේ කොහොමද කියන එක මම ඔයාලට ඉතා ආදරෙන් කියලා දෙන්න කිසිම රහසක් නැතුව. බලන්න මේවා අස්සන්න දෙන්න මට අස්සන්න දෙන්න සතුටුයි මේ විදිහට. මේ බලන්න අද මේකේ මල් දෙකක් තියෙනවා. මේ වාරෙට මල් පිපිච්ච නෙවෙයි මේ අවාරේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වාරෙට මල් පිපෙනවා කියන්නේ අප්‍රේල් මැයි මාස හතර වගේ තමයි පරාගෙන කරන්න අපිට මල් දෙන්නේ. නමුත් මේ අක්‍රමවත් වර්ෂාව නිසා මේ පාර අපිට හිතාගන්න බැරි විදිහට මල් පිපෙනවා. අපි බලමු දැන් පීඩින් ලක් කරනවා කියන එක අපි ගිය මාසේ තමයි සිදු කරේ. නමුත් ඊට කලින් අපේ මගේ වැල් 20ක 25ක විතර වගේ මල් ලැබිලා තියෙනවා. මේ මම ඊයේ පරාගණය කරන ලද මල් දෙකක් මේක සාර්ථකයි. ඔබට පේනවා මල වැටිලා නැහැ. දැන් මේ කරුණ පුෂ්ටිමත් වීගෙන හැදීගෙන ආකාරයක් අපිට දැర్చණය වෙනවා. ඉතින් ඉතාම සරල දේවල් ටිකක් තමයි අපිට කරන්න තියෙන්නේ. මම මේ වෙන්ලාවල් පරාගණය කරන ආකාරය නිවැරදිව පරාගණය කරන්නේ කොහොමද යන කාරණා සියල්ල මම ඔබට ඉදිරිපත් කරන්න. වෙන්ලාවලක් මම පරාගණය කරන නිවැරදි ආකාරය ඔබට කොහොම ඉන්න මම පොඩ්ඩක් එකක් පොඩ්ඩක් කියන්න. ඊට අමතරව මම වෙන්ලාවකව පරාගණය කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වීඩියෝ එකක් ඔබට අරන් බලාපොරොත්තු ඉන්නේ. නමුත් මම මේ අවස්ථාවේ වැලක් තිබුණ නිසා ඇකින් මම මේ පොඩි කූර කෙල්ලක් වගේ ගත්තකේ. අපිට මේ වගේ පොඩි කූරු කෑල්ලක් තිබීම ප්‍රමාණවත් වෙනවා. මට මේ කැමරාව නිසා මට පෙන්වන්න අපහසුයි දැන්නේ.
මේ මෙතන තියෙනවා මේ පිටේ පියලක්. මෙන්න මේ පියල අපි ඉදිරියට නමලා ඉවත් කරනවා. මෙන්න මේක මෙන්න මෙහෙම ආකාරයෙන් ඉදිරියට නමලා ඉවත් කළා. මෙන්න මෙතන මේ කෑල්ල අපිට පේන්නේ. මම ඉදිරියේදී ඔබට ඒක දැනුවත් කරන්න. බලන්න මේ වගාවේ ලස්සන දිහා. මට මුලින්ම කියන්න ඕනේ මේ තමයි මගේ වගාවේ මම පළවෙනියටම ඉන්දන පළමු වෙන්නලා වැල. මොකද මම මේක වෙන්නලා හදන්න කලින් මම බැලුවා පොඩි පරීක්ෂණයක් කරලා. ඇත්තට මේක වෙන්නලා හරියයිද කියලා. බලන්න මේ වැල සාර්ථකව වර්ධනය වෙලා තියෙනවා. ඔව්. දැන් මේ පාර මේ වෙද්දි මට පේනවා මම කුළු කරගන්න. සාර්ථක. බලන්න. තෙල් පොහොර නැතුව හදන්න පුළුවන් හොඳම වගාවක්. ලෝකේ තියෙන දෙවෙනි මිල අධිකම කුළුබඩුව. ලංකාව කී දෙනාද මේක දන්නේ. ඉතින් මේ මම ආරාධනා කරන ඔයාලට අපි වියදම් නැතුව සල්ලි හොයමු. ඔයාලා බලන ඇති මොකද මම මේ දේ නිරතරම ඔයාලට කියන්නේ කියලා. මොකද අපි යම්කිසි වරප්‍රසාදයක් ලබා ගත්තොත් ඒ වරප්‍රසාදය ලබාගෙන තනියෙන් භුක්ති විඳින්න නැතුව රටක් වශයෙන් මේ පත් වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වෙන් ගොඩ එන්න රටට ඩොලර් රගෙන ඉන්න හොඳම විකල්පයක් රට තියෙන. නමුත් අවාසනාවට කාරණේ තමයි මේක තාම ලංකාවේ ගොඩාක් දිනකට වැටහිලා නැහැ. ඉතින් මේ ලංකාවේ වැනිලා හදනවා කියලා ලෝකේ වැනිලා පරිභෝජනය කරන ගොඩාක් රටවල් තාම දන්නේ නැහැ. මොකද ඒකට ගොඩක් කරුණු බලපානවා. නමුත් දැනට මේ වෙද්දී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් වැනිලා වගාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන සමූහයක් සිදු කරන්න යනවා. ඔබලා ඇත්තටම තමන්ගේ සල්ලි වලින් ඩේටා කාඩ් එකක් දාලා මොකද සෝෂල් මීඩියා භාවිතා කරනවා වෙන්න පුළුවන්. ඔබ යම් කිසි ආකාරයේ වැදගත් දේවල් කරනවා වෙන්න පුළුවන්. ඒත් එක්කම මම ඔබට ආරාධනා කරනවා සමාජ මාධ්‍ය එකනම් YouTube එක Facebook එක කියන්නේ අපිට දැනුම ලබා ගත හැකි පාඩශාලාවක් නම් පාසලක් වගේ. ඉතින් ඔබ භාවිතා කරන ඩේටා කාඩ් එකෙන් 125ක ප්‍රමාණයක්වත් විනෝදයේ සඳහා යොදා ගන්න වෙන්න පුළුවන්. ඒකෙන් 125ක වගේ ප්‍රමාණයක් ඔබ අධ්‍යාපනය සඳහා යොදවා ගත්තොත් ඔබට ඊටමත් සාර්ථක ගමනක් යන්න පුළුවන් කියලා මම අභිවාදයෙන් කියන. මොකද මම මේ වෙලාව ගාව සිදු කරේ මොකද ලංකාවේ තාම හරි තාක්ෂණයක් හඳුන්වලා දීලා තිබ්බට අපිට ඒක හරියට ඉගෙන ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. මොකද මම කරේ සමාජ මාධ්‍ය භාවිතා කරලා. එහෙනම් YouTube මගින් සියලු ලංකාවෙ වෙන්න පුළුවන් පිටරට වෙන්න පුළුවන් සෑම රටකම තාක්ෂණයන් තියෙනවා. ඒ වයින් ටික ටික අරගෙන මම ලංකාවට ගැලපෙන ආකාරයට පුළුවන් ද කියලා අත්අඩංගුව බලගෙන තමයි මේ වගාව කරේ. ඉතින් සාර්ථකයි මට හිතුණා මේ සාර්ථකුණු වගාව මම තනියෙන් කරගෙන යන්නේ නැතුව රටට ආදායමක් ගෙනත් දෙන ඩොලර් ලබා ගත හැකි ක්‍රමයක් මාත් සමගම ඔබ සියලු දෙනාටම දැනුම් දීමේ අරමුණ තමයි මගේ ප්‍රධාන අරමුණ උනේ. ඉතින් ඒ නිසා අපි වැනිලා වගා කරමු. හොඳ ආර්ථික අපි හදාගන්න රටට ඩොලර් ගෙන එන්න වැඩ කටයුතු සම්පාදනය කරගන්න අපි කටයුතු කරමු. ඔබට වැනිලා වගාව සම්බන්ධව සියලු තොරතුරු තව මම කියලා දෙන දේවල් වලට අමතරව ඉතාමත් හොඳ දොරතුරු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් වැඩසටහන් සිදු කරනවා වැනිලා වගාව සම්බන්ධ වගේම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මගින් අපනයන සිදු කරනු ලබන කුළුබඩු සඳහා නිවැරදි ආකාරයෙන්ම වැඩසටහන් කොහොමද කරන්න කියලා ක්‍රියාත්මක කරනවා. ඉතින් ඔබලට ඒව නිරීක්ෂණය කරොත් ඔබලට තේරෙයි මේ වගාව කරන්න පොඩ්ඩක් අපහසුයි. මොකද ඒකේ එම වගාව සිදු කරද්දී කියන්නේ නියමිත සම්මත ක්‍රමවේදයන්ම තමයි අපිට කියන්නේ. එතකොට මේ වගේ දේවල් අපිට අහුණ ගමන් අනේ මට මේ වගාව කරන්න කොහෙද මෙච්චර සල්ලි තියෙන්නේ, නැත්තම් මට මේ වගේ කරන්න විදිහක් නැහැ නේද කියලා අපි ඇත්තටම පසුගාමි වෙනවා. මම මේ ඔබට කරන්නේ ඒ පසුගාමි වෙන එක නවත්වන්න. මොකද අපිට ඇත්තටම සල්ලි අවශ්‍ය නැහැ. සල්ලි අවශ්‍ය නැහැ. තමන්ගේ කැපවීම තිබ්බොත් මේ වගේ වගාවක් කරන්න යන්න පුළුවන්. ඒ නිසා ඔබ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මගින් හා වෙනත් මේ නාලිකාවලින් ඉතාමත් මනාලෙස මේ සම්බන්ධව
කරුණු ඉදිරිපත් කළ තියෙනවා. ඉතින් ඒවත් තමන්ගේ අධ්‍යාපනය සඳහා, තමන්ගේ අත්දැකීම් සඳහා ලබාගෙන ඒවත් උපයෝගී කරන මේ ක්‍රියාවලිය දිගටම කරන යන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් බලමු මගේ වගාව හොඳ තත්ත්වෙන් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ වැල්ලා ගාවක් අපි සාර්ථකව කරන්නේ. බලන්න මම මේකද මේ වෙදි කැලේ බිහි වෙලා තියෙන, මම මේක දවසින් සුද්ධ කරනවා. මම මේක සුද්ධ කරන්න අපි යොදා ගන්න ක්‍රම මොනවද? ඒ වගේ කරුණු මම ඔයාලට කියලා දෙන්නම්. ආදරේ මගෙත් එක රැඳිලා ඉන්න. ඇත්තටම ඔබගේ මෙවැනි හිස් ඉඩම් තියෙනවා නම් අපි කොහොමද ඒක ඵලදායී ලෙස යොදා ගන්න කියන එක මම ඔයාලට කියලා දෙන්නම්. මේ වෙනතුරු මම මේ වගාවට යෙදු පොරගෙන ඔබ අහුවොත් ඇත්තටම පුදුම වේවි. මේ තියෙන්නේ මේ තමයි මගේ වගාවේ පොහොර. මම භාවිතා කරන පොහොර මේ තියෙන්නේ. මොකද මම වෙන කිසිදු පොහොරක් භාවිතා කරන්නේ නැහැ. මම මේ අතු මාසයකට මාස දෙකකට පාරක් වගේ කඳු බාලා වැල් අස්සට වැල් මුලට දානවා. ඒ තමයි මම මේ වගාවට මේ වෙනකන් ලබා දුන්න පෝෂණය. වෙන පොල්වල ටිකක් දාලා තිනවා මං. නමුත් නිවැරදිව වෙනලා වගාවක් නඩත්තු කරද්දී මොනවද භාවිතා කරන්න ඕන, කාබනික පොහොර වර්ග, ඒවා භාවිතා කරන ආකාරය පිළිබඳව ඔබට ඉතාමත් නිවැරදි ලෙස ඉදිරිපත් කරන්න මං ඉදිරියේදී කටයුතු කරනවා. බලන්න මේ මං දැන් සිටවල තියෙන පූවක් වල මේක අවුරුදු එකහමාරක් අවුරුද්දත් එකහමාරක් අතර කාලයක් වෙන්නේ. ඉතින් මගේ උසටත් වැඩිය උසට හැදිලා තියෙනවා. බලමු මේක මම තව අවුරුද්දකින් විතර මට කියන්න පුළුවන් මේ වගාව කොහොමද සාර්ථක කරගන්න කියලා. ඉතින් අපි වගාවක් කරන්න යද්දී අපි මේ වගාවේ ආරක්ෂාව ගැන පොඩ්ඩක් කටයුතු කරන්න ඕන. මොකද නැති වුණොත් මේ වගාවලට හානියක් නැහැ. නමුත් මම ඔබට පෙන්නන්න මගේ විදුලියට අක්‍රිය වෙලා තිබිලා ඔහුන් නෙනවා ගිනි සීරියා ගස්වල. මොකද මුල් කන්නා සයිත්‍යව වගේ. ඉතින් ඒවා කන්න ගියපුවම මොකද කරන්නේ? ඉත්‍යව මුල් ගිනි සීරියා ගස්ව මුල් කද්දී වැනිලා වෙලේ මුල් වලටත් හානි වෙනවා. ඉතින් අපි ඒ ගැන පොඩි අවධානයක් යොමු කරගන්න ඕන. අපි වගාවේ ආරක්ෂිත වැට පොඩ්ඩක් ගැන පොඩි කල්පනාවක් තියෙන්න ඕන. බලමු අපි ඒවා කොහොමද කරගන්නේ ආකාරය ගැන දිගටම කතා කරමු. දිගටම රැඳී ඉන්න මගේ නාලිකාවත් එක්ක නේචර් ලයිෆ් ඔෆ් සිලෝන් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉදිරියේදී වෙන්ලා වගාව, පුවක් වගාව, සාදික්ක වගාව ප්‍රධාන කරගෙන ශ්‍රී ලංකාවේ වගා කර හැකි මේ භූමිය ඇත්තරම කියනවනම් ශ්‍රී ලංකාවේ භූමිය ගැන කතා කරොත් අපි මොන දෙයක් බිමේ ඉඳවුවත් මේ පැලවෙනවා. ඒක සත්‍යයක්. මොකද මං ඉතාලම වගකීමෙන් කියන්නේ බො නුවර කෑගල්ල බදුල්ල වගේ ප්‍රදේශයක නම් පුවක් වැනිලා වලට වැලක් ඉඳපු පමණින් අපිට අස්වැන්න ගන්න පුළුවන්. ඒකට මම වගකීමේ සහතිකයක් දෙනවා. ඒ නිසා මේ අනිත් ප්‍රදේශවලත් එහෙමයි. අපි බලමු කොහොමද ඉදිරියට අපි වගාවක් වියදම් නැතුව අවම වියදමින් තමන්ගේ දක්ෂතාවයෙන් කරගෙන යන්නේ කියන එක ගැන මුලින්ම මම ඔබට කරුණු ගෙනත් දෙනවා. ඒ නිසා අපිත් එක්ක රැඳී ඉන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉදිරියේදී වලට ගොඩාක් වැඩගත් වීඩියෝ අරගෙන ඉන්න බැඳී ඉන්නවා. ඉතින් එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.